ඔයාලා බලන ඇති මේ කොහොමද තිරස් අතර ගමන් කරන්න කියලා. අනිත් ඒවා නම් ඔයාලා කොහොමද දැකලා තියෙනවා මේක ඉස්සරහට පිටිපස්සට යන ඒවා සාමාන්‍ය විදිහට වාහනයක් හරව ගන්න විදිහම දැකලා ඇති. ඒත් මේක තිරස් අතර යන එක තමයි අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා ඇත්තේ. ඒකට ප්‍රධානම හේතුව එහෙම නැත්නම් ඇත්තටම ඒකට හේතුව තමයි මේ රෝදවල තියෙන විශේෂත්වය. ඉතින් ඒක ගැන අපි කතා කරමු. මම මේක වීඩියෝ ටිකක් ගත්තේ ඔන්ලයින් ඕඩර් කරලා. ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරන්න මැකෙනම් වීල් ප්‍රයිස් ඉන් ශ්‍රී ලංකා කියලා. එතකොට සයිට් ගොඩක් එයි. ඉතින් කැමති එකකින් ගන්න පුළුවන්. මම ගත්තේ domino.lk එකෙන්. ඇත්තටම අඩුවටම තිබ්බේ යාලගේ තමයි මට මතක හිටියට. මෙතන තියෙනවා මිලිමීටර 40 මිලිමීටර 80. ඉතින් එකෙක් ගණන් වලට තියෙනවා ඒ මිලිමීටර ගණන්ත් එක්ක මේකේ ප්‍රයිසස් වෙනස් වෙනවා. මිලිමීටර 80ම ලොකුම වීල් එකක් ගත්තත් වෙන්නේ 3590ක් වගේ මිලක්. එතන තියෙනවා එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මිලිමීටර 60 මේ වගේ තියෙනවා එක එක ගණන් වලට ඩොනෝ එකේ සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා ගන්න පුළුවන්. මෙතනින් මිලිමීටර 40 තියෙනවා. මිලිමීටර 80 තියෙනවා, මිලිමීටර 60 ඒ වගේ ගන්න තියෙනවා. මම ලින්ක් ටික පල්ලෙහින් දාලා තියන්න. ඒ වගේම තව වෙබ්සයිට් ඇති ඩරාස් එකේ තියෙනවා. කියාච්චිට 10,300 ගානක් වෙනවා ඩරාස් එකේ මිලිමීටර් 60. හරි මං හිතන්නේ ඩුනෝල තාම පරණ ප්‍රයිසස් වලටම තමයි දෙන්නේ. මෙයාලගේ තියෙන කැමැතිම මං කැමැතිම දේ තමයි ඒක. එයාලා සාමාන්‍ය පරණ ස්ටෝක් ඒ පරණ මිලටම දෙනවා ඒ ස්ටෝක් එක ඉවර වෙනකම්. ඉතින් ඔයාලටත් අවස්ථාවක් තියෙනවා තාමත් මේක මිලදී ගන්න. රයිට්, අපි යමු වීඩියෝ එකට. හරි අපි බලමු මේකේ තියෙන භෞතික විද්‍යාත්මක සංකල්පය මොකක්ද කියලා. ඉතින් මේකේ රෝද ගත්තම මෙන්න මේ හරි තියෙන වෙනම කැරකෙන්න පුළුවන් මෙතන සිලින්ඩර් ආකාර කොටස් ටිකක්. ඔයාලට පේන ඇති මේ ෆොටෝ එකේ මම මේ හයිලයිට් පින් එකේ පෙන්නන මෙන්න මේ කොටස් ටික. මේකෙන් පුළුවන් ඇත්තට මේ රෝද කැරකෙද්දි වෙන්නේ අංශක 45කින් තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ මේ මේකේ තියෙන විශේෂත්වය හින්දා. අපි හිතමුකෝ දැන් මෙහෙම කාර් එක තියෙනවා නම් අපි හිතමු මේ රෝදේ ඉස්සරහට කැරකෙනවා කියලා. මෙන්න මේ රෝදේ මේ විදිහට ඉස්සරහට කැරකෙනවා නම් ඇත්තට මේකේ බලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉස්සරහ පැත්තටනේ. කියන්නේ ෆෝවර්ඩ් එකට එන්න ඕනේ. ඒත් මේ රෝදේ වල තියෙන විශේෂත්වය හින්දා මේකේ බලේ ක්‍රියාත්මක වෙන්නේ අංශක 45ක ඇංගල් එකකින් මෙන්න මේ වගේ දිශාවකට. අපි හිතමු මේ රෝදේ ඉස්සරහට කැරකුණා කියලා. එතකොට වෙන්නේ ඔයාල පේනවා ඇති මේ රෝද දෙක වෙනස්. ඒ කියන්නේ එකක මෙන්න මෙතන තියෙන රෝදේ මෙන්න මේ අතර තමයි මේ සිලින්ඩර ආකාර කැරි තියෙන්නේ. මේකේ තියෙන්නේ හිට විරුද්ධ අතට. ඒතර දැන් මේක ඉස්සරහට කැරකුණොත් මෙන්න මේ අතර නෙමෙයි අතරම බල ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ දිශාවකට. පැහැදිලි ඇති. හරි. එතකොට අපි ඔයාලා බලන්න ඇති මේක පාවිච්චි කරලා කොහොමද ඇත්තට මේක පැත්තට යවන්නේ කියලා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. අපි හිතුවොත් මේක ඔය දැන් තියෙන රෝද කැරකෙනවා ඔය තියෙන පැත්තටම. ඒ කියන්නේ මේ රෝද කැරකෙනවා ඉස්සරහට. ඒතර ඒකේ බලය ක්‍රියාත්මක වෙන්නේ අංශක 45කින් මෙන්න මේ දිශාවට. අපි හිතමුකෝ අනිත් රෝදේ කැරකින මෙන්න මේ රෝදේ ඊට විරුද්ධ අතට. ඒ කියන්නේ පිටිපස්සට කැරකෙනවා නම් එතකොට වෙන්නේ ඒකේ බලය ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ වගේ දිශාවකට. ඒතර මේ ෆෝසස් දෙකේ නැත්නම් මේ බල දෙකේ රිසල්ටන් ෆෝස් එක අපි කියනවා ඒකට සම්ප්‍රයුක්ත බලය. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දිශාවට. අයි මේ කාංශක 45යි, මේකත් 45යි, මේකත් 45යි. එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය එන්නේ මෙන්න මේ වගේ දිශාවකට. ඔක ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන්. අපි හිතුවොත් මෙතන කවුරු හරි ලණුවක් ගැට ගහලා අංශක 45කින් මේ පැත්තට අදිනවා. මේ හරියත් කවුරු හරි ලණුවක් ගැට ගහලා අංශක 45කින් මේ දිශාවට අදිනවා. එතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය නැත්නම් රිසල්ට් එක එන්නේ මෙන්න මේ වගේ දිශාවකටනේ. පැහැදිලි ඇති මම හිතන්නේ කියන දේ. ඔය දේම කරන්න පුළුවන් මේ රෝද සෙට් එකේ අනිත් එකට. අපි හිතුවොත් මේ රෝද කරගෙනවා කියලා රිවර්ස් එකට කරගෙනවා මේ රෝදේ. එතකොට ඒකේ ෆෝස් එක එන්නේ ඇත්තටම මෙන්න මේ වගේ දිශාවකට. එතකොට ඉස්සරහ රෝද කරගෙනවා කියලා හිතමු අපි.
ඉස්සරහට ඔය කරගෙන යන්න කියලා හිතමුකෝ. ඉස්සරහට ඉස්සරහ පැත්තට ඇතර ෆෝවර්ඩ් එක ටේක් කරගෙද්දී ඒකේ ෆෝස් එක එන්නේ මෙන්න මේ වගේ පැත්තක. නංශ 45කින් ඇංගල් වෙලා නින්නේ. එතකොට ඔය බල දෙකේත් ඒ කියන්නේ මේක ඉස්සරහට කරගුණාට මේක බලය එන්නේ අංශ 45කින් මේ පැත්තට, මේක පිටිපස්සට කරගුණාට මේක බලය එන්නේ මේ වගේ අංශ 45කින් මේ වගේ ඇංගල් එකකට. එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ පැත්තකට. එතකොට මේ රෝදෙයි කරකිලා කරන කාර්ය සිද්ධ වෙන්නේ මේ වගේ පැත්තකට. අංශ 34ට. එතකොට මේකෙත් වෙන්නේ ඒකනේ. එතකොට මේක 34ට මේ විදිහට වාහනේ මූවමන්ට් එකක් ගන්න පුළුවන්. ඕකම පුළුවන් අනිත් පැත්තට, ඒ කියන්නේ මේ බලයම අනිත් පැත්තට හරවනවා. ඒ කියන්නේ මේ රෝදේ කරවනවා ඉස්සරහට. මේ රෝදේ කරවනවා පිටිපස්සට. එතකොට වෙන්නේ මේකෙම අනිත් පැත්ත. එතකොට පුළුවන් අපිට වම් පැත්තට මේක මූවමන්ට් එකක් ගන්න මේ වාහනේ. ඒක තමයි ඇත්තටම මේකේ සරල භෞතික විද්‍යාත්මක සංකල්පය. ඉතින් මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික පාට් කොහොමද සෙට් කරන්නේ, ඒවා ගන්න කොහොමද, ඒ ඔක්කොම මම ඊළඟ වීඩියෝ එකකින් කරන්න. ඇත්තට මට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕනේ උනේ මේ මැකැනම් වීල් වල ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරන්න විතරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ගිහිල්ලා එන්න. ජය වේවා.